හරියටම හදලා තියෙන්නේ. දැන් මේකේ පොඩි තව පොඩි චූටි දෙයක් තියෙන හැංගිච්ච දෙයක් මේ චිකන් කරි එකේ මොකද්ද කියනවනම් මේක අපේ කුකින් විත් චවස් පැහැදිලි කිරීමක් කරයි. ඔන්න බලා ගන්න යාළුවනේ. දැන් මෙහෙම අපි වතුර දාලා හැදුවට දැන් වතුර ගතිය බෙහෙන්නේ නැහැ සමහරක් වෙලාවට අර සෙල් ටික විතරක් වෙන උඩ ගිහිල්ලා වතුර පාට දෙනවනේ මෙහෙම දික්කම කරනකොට බලන්න වතුර කරේ මේ කාරික තුන පහක් ප්ලේ එක අල්ලලා තියෙනවා. වතුර දාලා තියෙන ප්‍රමාණයට වඩා වතුර ටිකක් අඩු වුණා වගේම දැන් මේකේ හැන්දර ගත්තට පස්සේ මේකේ කිසිම වතුර ගතියක් පේන්නේ නැහැ. දැන් පේනවා තනිකරම මේක බ්‍රේව් එකක් තියෙන්නේ. කිසිම වතුර ගතියක් පේන්නේ නැහැ. ටික බ්‍රේව් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේක තමයි මට්ටම. හරිද? මේක තමයි නියම චිකන් කරියක් සහ ගන්නවා නම් අනික මේ කොත්තු වල මොනවද මේක? කොත්තුවට අනිවාර්යයෙන්ම රසට චිකන් කරි එකේ රස කොත්තුව පුරාම දුවන්න නම් මෙන්න මේ විදියට ඇල්ලතුර හොද්ද වගේ නැතුව මෙන්න මේ විදියට චිකන් කරි එක හදා ගන්න ඕනේ. එතකොට අපි මේක මුලදී භාවිත කරපු තෙල් එක තමයි අපේ යාළුවෝ ගොඩක් දැක්කා. මේ වගේ පොද්දක් දැක්කම කන්න බය අම්මෝ කොලෙස්ටරෝල් මේ වගේ එකක් කන්නේ කොහොමද කාලා බවදාට ඉන්නේ කොහොමද මේ මෙහෙමයි කියලා. දැන් අර මේකදී අර මේ තෙල් එක දැක්කට මේක හිතකර විදියට හදාගන්න විදිය මුලින්දලා අපි යාළුවට දැන් මේ වීඩියෝ එක බලුවට පස්සේ යාළුවන්ට තේරෙනවා ඇති මේක කොහොමද හරියටම හදාගන්නේ. ඉතින් අපි අද ස්පෙෂලි අපි එකතු කරගත්තේ කුකින් විත් චවත් මේ බොහොමත්ම ස්තුතියන්ත වෙනවා චිකන් කරි එක හරියටම මේක හදාගන්න අපිට කියලා දුන්නට. ඒ වගේම ඇත්තටම අපි දැන් අපි ලෝකෙන් බහැරවලා හිටියට मेटी मुट्टी शरीर मुट्टी बाविता कर මුට්ටිය රත් වෙන්න තියලා තියෙනවා. දැන් මුට්ටිය රත් වෙනවා. ඒ වගේම තමයි අපි අනිවාර්යයෙන්ම අපි දන්නේ ඇත්තනම අපි හෝටල් එකකින් කනකොට ඒ කෑම එකට මොන වගේ තෙල් වර්ගයක්ද භාවිතා කරලා තියෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. ඇත්තනම අපි චිකන් කරි එකත් එක්කලා අපි කොත්තුවක් කාලා වට පස්සේ අපිට ඊට පවදා දවසටත් අපිට සිද්ධ වෙනා කොත්තුවේ ಗುಣ වයන්ද. හරිද? එතකොට අපිට gedara හදන කොත්තුවේදී ඇත්තනම පවුල් ෆැමිලි එකත් එක්කලා එකට ඉඳගෙන කාලා සතුටින් පහුදාර කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. මොකද හේතුව තමයි භාවිතා කරන තෙල් වර්ගය අනිවාර්යයෙන්ම මේක කර තෙල් නෙමෙයි. හරිද? පිරිසුදු ඔලිව් ඔයිල්. පිරිසුදු ඔලිව් ඔයිල් එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපේ යාළුවෝ දන්නවා අපේ යාළුවන්ට අපේ ගෙදරදී පාවිච්චි කරේ මොන තෙල්ද කියන එක අපි දන්නවා නේද? දැන් අපේ යාළුවෝ කොකනට් ඔයිල් එක පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ. ඒක අපි දන්නවා. එතකොට හොටෙල් එකේදී අපි දන්නේ නැහැ කර තෙල් එකක් දැම්මද එහෙම නැත්නම් නැවත නැවත භාවිතා කරපු තෙල් එකක් දැම්මද. අන්න ඒ හින්දා අපිට मेटी बदुनी හරිද? පොල් කටු හැන්ද අනිවාර්යයෙන්ම සමාවෙන්න මට ඒක න පැහැදිලි කරනවා කන්න බැගුණා. පොල් කටු හැන්ද තමයි අරගෙන තින්නේ. ඒක විවිත්තියක් නෑ ඇල්මිනියම් වලට යන්න කලින්. හරිද? අපිට මේ මුතු මිත්තන්ගේ ලැබුණ දේ අපිට ඒවෙන් ඈත් වෙලා හරිද? ඈත් වෙනත් එහෙම අනිවාර්යයෙන්ම අපිට ආයි කාලේ වැඩි වෙන හොඳට බලා ගන්න. දැන් තෙල් ටික රත් වුණාට පස්සේ අර ගලේ අබර ගත්ත ටික හරිද? මිස්ටර් එක අමු මිලිස් ඉගුරු සුදුළු වුණු ගම් මිලිස් ඒ ටික දාලා දැන් හොඳට මේ चिकन टाइमल හරිම පිරිසුදුයි හරිම ඉක්මනටම දැන් කරපින්චා කරපින් රම්පේ ඒ ටික දාගන්න තියෙන්නේ මමත් ඉතින් අතන අපිත් ඉතින් උයාගෙන කරමිනුස් විදියට ගොඩක් බලනවා ඉතින් how to make chicken curry කියලා බලපුවාම ඉතින් හරියකට කියලා දෙන්නෙත් නෑ අන්තිමට එක්ක ඔයා කියන එක්කෙනා කරන එක්කෙනා එක්ක ඔයාගේ ෆැමිලි එකේ එකක් ගැන එක්ක කියවනවා ඒ වගේ වැඩේ හරියට කරගන්නවම වෙන්නේ ඒත් අද අපි මේ පැනේට පිළිතුරු හැටියට හරියටම chicken curry එක කොහොමද කරගන්නේ කියන එක අද අපි අරගෙන ආවිල්ලා තියෙන්නේ ඔන්න ඔනියන් ටික නේ බීලුන් ටික ලස්සනට දාලා තියෙනවා දැන් මේක ප්‍රයි වෙන්න තමයි තියෙන්නේ
ඉතින් ඔයකට කියන්න ලැබුණා ලිපේ ගින්දර කොහොමද කියන එක ඒකත් චුට්ටක් බලාගන්න මෙන්න මේ විදියට මැටිඇතුලිය කරන හින්දා මැටිඇතුලිය රත් වෙන වෙලා යන හින්දා දැන් ගින්දර වැඩි කරලා තියෙන්නේ අපි පස්තික දාලා ආ ටිකක් වෙලා යනකොට ආයෙ ගින්දර අඩු කරනවා ගින්දර අඩු කරනවා මැටිඇතුලිය රත් වෙන සාමාන්‍ය ටික වෙලාවක් යනවා 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 ඔව් එහෙනම් මේ වගේ මද ගින්දරෙත් නෙමෙයි අඩුම ගින්දරෙත් නෙමෙයි නෝමල් තියන ගානට තියන්න ඒක ඔයගට්ටියේගේ එක්ස්පීරියන්ස් එකයි ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ මේක ඉතින් ගොඩක් කර වෙලා බෙදලා කිව්ව කන්න බෑ කියලා යාළුවෝ දන්නවද දැන් බලන්න මේක ලස්සනට මේක හැදිලා යන විදිය අත්තරම සුවද එනවා අත්තරම හොඳ සුවදක් එනවා මේ ටික දැන් ඔක්කොම ටික ඔනියන් කරලි එතකොට රන්දේ කලින් අපරගත්ත මිස්ටර් එක දාලා තෙල් එකේ දාලා ඔලිව් ඔයිල් එකේ හරිද අපේ යාළුවෝ මොන තෙල් එක යූස් කරත් කමන්නේ තමන්ට විශ්වාසවන්ත ඔයිල් එකක් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න එතකොට පවෝදාර කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කුට්ටු එකේ හරිද ඉතින් දැන් අපිට මේක දැන් බෙදලා යනවා පොඩ්ඩක් බිස්වි කුක්නා චුට්ටක් බිස්වි ඕ අන්න බලන්න ටොමැටෝ එක මේ තියෙන ටොමැටෝ එක තක්කලදී පොඩියට කෑලි කපා ගත්තේ අපිට කලින් කියන්න බැරුණා අන්න ඒ ටිකක් දැන් එකතු කරගත්තා බොහොම සෞඛ්‍ය බලන්න තක්කලි මෙච්චරයි දාන්නේ චිකන් මෙච්චර කර තක්කලි තක්කලි මෙතන පොඩි රෙසිපි එකක් තියෙනවා මේ ගැන අපි ඉස්සරම ලොකුවට කියන්න ගියන තුනාද ඔය දැන් ඔකට යාළුවන්ට බොහොම සාක්ෂියතුම අපි පෙන්නනවා තක්කලි මෙච්චරයි සහ මේක මෙච්චර එක මෙච්චරයි චිකන් මෙච්චරයි දැක්ක නේද කවුරුත් කියන්නේ නැති හංගන දේ උතන හරිද ඔයකට අපි කල්ලෝ පෙන්නවා මේකට කොච්චරද ඕන කරන තෙල් ප්‍රමාණය කියන එක දැන් බලන්න මෙන්න අනුපාතය හරිද මෙන්න මේක බලාගන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට පීසස් අරගෙන එකින් එක තමා තියන්නේ හරිද ඉතින් මේකේ අපිට ගුණාත්මක භාවය සහ මේකේ තියෙන පෝෂදායකම මේකේ තියෙන පිරිසුදුකම කියන එක අපිට හොඳටම පේනවා රයි අතන මම දන්න උදලින් හර මොනවද කරන්න කියන එක चिकन स्पेशल ඇත්තටම අමු තුන පහම තමයි කබලේ 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 රත් කර ගන්නවා කියන්නේ කිසිම ඔයිල් මොනවත් දාන්න නැතුව තාච්චියක් අරගෙන කහ කොත්තමල්ලි සූදුරු ඒ ඔක්කොම අරගෙන බෙන්ඩ කරලා මිරිස් කුරු සමග අමු තුන පහ අරගෙන කබලේ රත් කර ගන්නකොට කළු පාට ගැටියක් එනවා
ඒක තමයි මේ කළු බෙදපු තුන පහ කියලා කියන්නේ. බෙදපු තුන පහ කියන්නේ අන්න ඒකට තමයි. අන්න ඒක එතකොට අපිට බලලා තියෙනවා නොබෙදපු තුන පහ කියලා තියෙනවා බෙදපු තුන පහ. පහ තියෙනවා. හරි. එතකොට අපිට අනිවාර්යයෙන්ම හෝම් එකේදී හදාගන්න ඕන අර කියපු අවශ්‍ය කරන සියලුම කුළු බඩු ටික අපි එකතු කරලා තමයි මේක බෙදපු තුන පහ එක හදාගන්නේ. හදාගත්තට පස්සේ අපිට බෝතල් එකේ දාලා තරන් තියාගන්න පුළුවන් නේද? ආ ඒ විදිහට අපිට ඇසුරුම් කරලා තියාගන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් යාළුවෝදින් හදලා තියාගන්න මේ වගේ එකක්. එතරම් චිකන් කරේ ඉඳලා නැහැ. අනේ වෙන ඕන කරේකට යූස් කරන්න පුළුවන් නේද? ආ වෙන ඕන කරේකට දාන්න පුළුවන්. හරි. ඉතින් බලමු අපි දෙලින් එහාට මේක අපේ යාළුවෝ බලා ගන්න. දැන් ගින්දර අඩු කරලා. දැන් ගින්දර අඩු කරලා තියෙන්නේ. අන්න දැක්කත්. අපි පියරෙන් පියර අපි ඔක්කොම යාළුවන්ට දැන් මේක අරගෙන යනවා. චිකන් කරේ ගත්තා හරි. ඉතින් කොත්තු වලට ඕන කරන ටිකත් අනිත් පැත්තෙන් ඔක්කොම රෙඩි වෙලා තියෙන්නේ. බොහොම ඉක්මනට කොත්තු රොටු වලට යන්න පුළුවන්. දැන් අපි දාන උණු වතුර. දැන් අපි එකතු කරන්න යන්නේ ඕම් බලා ගන්න යාළුවෝ ටික පොට්ටු වලට උණු වතුර තමයි අපි දැම්මේ. උණු වතුර සාමාන්‍යයෙන් කෝප්පයක් සාමාන්‍ය බලමු අපි බලමු කොච්චරක් දානවද කියන එක. මම දන්නේ නැහැ. තමත් තමයි. දන්නේ නැහැ. මරද්ද ගන්න එපා bro. මේලායි ට්‍රැවල් විත් තමයි කුකින් විත් තමත්. අපිට හම්බුනේ ට්‍රැවල් විත් තමත්. ඒකට දැන් අපිත් එක්ක ඉන්නේ කුකින් විත් තමත්. ඔකේ. සෝරි. ඔකේ. දැන් වල කට්ටියට පේනවා වතුර කොච්චරද දාගත්තේ කියලා ගම් වතුරක් වගේ වෙන්න වතුර දාලා නැහැ මේකේ. කෑලි ටික උඩට පේන විදියට තමයි මේක වතුර ටික ඇඩ් කරලා දෙන්නේ. බලා ගන්න. යාළුවනේ බලා ගන්න. Right. මම සීසන් කරද්දී ලුණු දැම්ම වැඩිපුර. හරිද? දැන් අපි මේකේ තියෙන ලුණු රහ පොත් දැන් මේ තුන පහ ඔක්කොම මේ වතුරට කවලම් කරලා නැති ඉන්නේ. ඔව්. මේ එතකොට තමයි බලන්නේ මේ ලුණු රස කියන එක යාළුවනේ ඇත්තටම හැම කෑමකදීම වැදගත් දෙයක්. ඒක අනිවාර්යෙන් ඉම්පෝටන්ට් දෙයක්. අපි කාට හරි කෑමක් දෙනකොට ඒකේ එයාට ඒක ලුණු රස වැඩි නම් ඒක එයාට කන්න බෑ. ඒක මගේ තව ලුණු අඩු නම් ඒත් එයාට කන්න බෑ. ඉතින් අපි ලුණු ගැන ඇත්තටම මොලේ සදාන් කිරීමක් කරන්න බැරුණා. අපි අනිවාර්යෙන් සීසන් කරද්දිත් ඒ කියන්නේ 3-5 අතගාලා තියෙනකොටත් එතනට පීසස් වලට අල්ලන්න චුට්ටක් ලුණු ටිකක් දාව තියෙන්නේ. ඒ වගේම බ්‍රේව් එකට චුට්ටක් ලුණු රස එන්න ඕන නිසා ලුණු ටිකක් ඇඩ් කරගත්තා. ඒක දැන් අපේ කුකින් විත් චමත් ඒක ටෙස්ට් කරන විදිහට අපිට ඇත්තම මැනුවල් එක අපිට කරලම් පෙන්වන ෆැක්ටරියලි. ඉතින් ඒක ඔයාලුවන්ටත් ඒ විදිහටම කරන්න පුළුවන්. ඕක අපේ හංගන්න දෙයක් නෙමෙයි. ඕක ඇත්තම අපි හැමෝම කරන දෙයක්. කොහොමද මේකේ ගෑමක ලුණු රස බලන්න. ඉතින් ඒ විදිහට තමයි. ඉතින් ඕක යාළුවොත් බලන්න බල්ලේ ඉන්න ලුණු මදි නම් අනිවාර්යයෙන්ම ලුණු ටිකක් ඇඩ් කරගන්න. හරි. දැන් චිකන් කරේ එක මේ විදිහට මදගින්දරේ දැන් ඔහොම යනවා. හරිද? මම කිචන් එක නම් පොඩ්ඩක් බිසි වෙලා තියෙනවා. නැවතත් කැපිලි ගැටලි ටිකක් තමයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔය අපේ යාළුවන්ට පොඩක් එක පොඩක් ෆනී විදිහට අපි අරගෙන එන්නේ. මොකද මේ හේතුව හරියටම අපිට මේ වැඩේ හරියට කියලා දෙන්න ඕන හින්දා තමයි. හරිද? ඉතින් කොත්තුට ඕන කරන අර ප්‍රධානම දෙයක් තමයි මේක ප්‍රේම ගෝදම්බ රොටිය. ලංකාවේ කියන්නේ ලේන්සු රොටිය. ලේන්සු රොටිය කියනවා ගෝදම්බ රොටිය කියනවා. හරිද? ඉතින් මොන නමකින් හැදුනවත් එදා ඉඳලා වෙන කෑමක්. මේක තමයි ශරීරයට ගොඩක්ම හිතකරයි. මොනවද හදලා තියෙන්නේ? පාම් පිටි. ඒ ඉඳ හිතකර නැහැ. පාම් පිටි වලින් හදලා තියෙන ඒ ඉඳ හිතකර නැහැ කියලා කියනවා. ඒක හිතකර වෙන විදිහට සහ අතුරු අනිත් ඔක්කොම පොහොසදායි දේවල් ටික එකතු කරගෙන මේක රසවත් සහ පොස්දායි ආහාරයක් කරගන්නේ කොහොමද කියන එක තමයි යාළුවනේ මෙතන තියෙන රහස. ඔය කට්ටිය දිගටම රැඳිලාගෙන මේක බලා ගන්න. දෙන්නකෝ ගෝදම්බ රොටි කපන්න යන්නේ. හරි. ඉතින් මේ ගෝදම්බ රොටි හදන එක සම්බන්ධ වෙනොත් හරියාකාරව කුකින් විත් චමත් අනිවාර්යෙන් පැහැදිලි වීඩියෝ එකක් අරගෙන එනවා. ඒකත් නිවසේදීම කොහොමද හදාගන්නේ කියන එක. එහෙම නැත්නම් අපේ යාළුවන්ට පුළුවන් මේ ගෝදම්බ රොටියක් හදාගන්න සැටියෙන් පොඩි සැටියකුත් හදා ගන්න පුළුවන්. මේකද හෝම් මේඩ් එකක් නිසා ඒක ඇත්තම ගැටලුවක් වෙන්නේ නැහැ. මේකට අපිට මේ මොනවද වෙන යකින් හොදයි. ගෝතම් රොටි ඇවිත්ලා හදන්නේ මහලු කුදේ නැහැ. ඔව්. අනික පාම් පිටි වතුරයි. හරි. වතුර දාලා පාම් ලුණු දාලා අනනවා. අනනවා. අතේ ඇලෙන දිග ගන්න අනනවා. අනලා. ඔව්. අනල ඉවර වෙලා ඒකට හොඳට තෙල් සාත්තු කරනවා. ඔව්. තෙල් ටික. වැඩිපුර තෙල් දාලා ඉවරලා පැය 24ක් විතර තෙල් වල වස්තර තිබ්බලා ගත්තම ඒක නිකන් ක්ලේ එක වගේ ඇදෙනවා. ඇදෙනවා.
අනවශ්‍ය බර වචන නැහැ බොහොම පැහැදිලිව සරලව කිව්වා කරලා තියෙන කට්ටිය අත්දැකීමක් තියෙන කට්ටිය පැහැදිලි වෙන්නත් ඇති එහෙම නැත්නම් අනිත් යාළුවන්ට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ අනිවාර්යයෙන්ම ගෝතම්බර රොටිය හදන හැටි අනිවාර්යයෙන් පැහැදිලි වීඩියෝයක් අපි අරගෙන එනවා ඔන්න ඔන්න දැන් කපන ගෝතම්බර රොටිය කෑලි කපන ආකාරය ඔයාලා පේනවා නැත්නම් මට කියන්න වෙලා නැහැ ඒක කපල ඉවරයි දැක්කම චූටි 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 කෑලි වලට කපා ගන්න තියෙන ඈ දැන් ඇවිල්ලා තියෙනවා ඩොල්ෆින් කොත්තු කියලා. අහලා තියෙනවද? අනිවාර්යයෙන් අපි අහලා තියෙනවා. අපි අහලා තියෙනවා. අපි කාලත් තියෙනවා. ඩොල්ෆින් කොත්තු කියලා. ඒකේ කෑලි කපන්නේ ලොකුවට. හා ඩොල්ෆින් කොත්තු වල කෑලි ලොකුවට. මේක දැන් තටිය ගහලා ඔව්. කුකින් එක. තමත්. තටිය ගහන්න යන්නේ ගෙදරදී. තටිය යාළුවන්ට පෙන්වන්න ඕනේ ඉස්සරලාම. තටිය බලාගන්න මහලුකු තටියක් නැහැ. මේකද අපිට ගෙදරදී ගෙදර සාමාන්‍යයෙන් यूज करते अतरा पैदल अतरा पड़ी तटी अभी वाले कोहते वेड करटे को हाल पेन मेकाई मेके हर डोल पीन को मे चूटी क्यारे का हर मेक हॉटल मेड तड़िए गुड़म रस प्रणीत हदागन विद्यु अंत पेन दें चिकेन क्री का चूटा दें उन्न नटागन ऐना चिकेन क्री का हम नटा किचन इंड पुदून सूदत्न अभी ඉතින් ඔය ගොඩක්ම හොදටම තියෙනවා ඉතින් කොත්තු රොටි එකේ දැන් රොටි එක කැපෙනවා කෑලි කෑලි ඒක ගොඩක් කපා ගන්න ඕනේ යාළුවනේ මේ විදියට හැම ගෙදරම තියෙනවා ඉතින් කටින් බෝඩ් එකයි පීඑයි ගත්තම හරිද ගෙදර ඉන්න සාමාජික ටිකක් ඔක්කොම කුස්සියට අට ගහලා ගත්තට පස්සේ අත්තර මේ වගේ කොත්තු එකක් කට්ටිය හමාරක් හිට මේ මම මේක පීඑ කපන හින්දා ගෙදර කට්ටිය වරන් ඉන්නව නම් ගුරුණිය වරේ වරන් ඉන්නව ඉතන ඇති මේක මේ මස් කපන පීයක් නේ ඇයි මෙච්චර ලොකු පීයකින් කරන්න කියලා සාමාන්‍යයෙන් මම හොටල් ශේෂ්ඨයේ ඉන්න කාලේ මේකට කියන්නේ චොපින් නයිෆ් එක කියලා මේක පොඩ්ඩක් වේට් එකකින් වැඩි හරි මේක මස් කපන්නත් ගන්න පුළුවන් හරි හරි ඔයාලා බැලුවත් හොටල් වලට ගිහිල්ලා කොස්සිය එක හොටල් එක විසනගර ගිහිල්ලා බැලුවා සාමාන්‍යයෙන් වෙජිටබල් කටින් වලට මේ වගේ අයිටම් කටින් වලට මේ වගේ නයිෆ් එක තමයි යූස් කරන්නේ ඒගොල්ලෝ බෙට් එක තියෙන ඉඳන් ඉක්මනට කපන්න පුළුවන් ඉතින් යාළුවනේ කපන පිහිය ඉදලම පැහැදිලිවම කියලා දෙනවා මොකද්ද මේ භාවිතා කරපු පිහිය කියන එක මොකද ඇත්තටම ඒක කපන එකත් ඇත්තටම ලොකු රහසක් තියෙනවා අපිට ගොඩක් කිචන් එකට ගිහපුවාම නිකන් මේ මේ පොඩි පිහිය මේකෙන් කපන්න ගියාම මෙන්න බලන්න පොඩි පිහිය සමහරක් අතට මේක හුරු වෙන්න බලන්න මට මේක අමාරුයි මේ වෙනවා දැක්කද දැක්කද මේකේ නෝ මම දැන් ඒක කපන විදිය මම කපන විදිය ඒක කපන්න අමාරුයි මෙහෙම මේක බර නැහැ නේ මේ පිහිය අනිවාර්යෙන්ම මම වේට් එක දින ගියෙන් බලන්න කපන්න යන ගුණ විදි හරිද ඉතාමත්ම වේගයකින් කපල ඉවර කරුවා ඉතින් පිහිය ගැන උනත් හරිද හරිද ආයුධ කියන්නේ සෝරි මේක අපිට කිචන් එකේ භාවිතා කරන පිහිය ගැන ඉඳලම බොහොම පැහැදිලිවම කියලා දෙනවා මේකේ බොහොම සියුම්ම කපා ගන්න පුළුවන් ක්‍රමය සහ එතන තියෙන රහස මොකක්ද කියන එක ඉරියාරෝනේ ඔකටට පේනවා දැන් හදාගෙන ආපු චිකන් කරිය බොහොම පාසයෙන් බොහොම ඉක්මනටම හරියටම හදලා තියෙන්නේ දැන් මේකේ පොඩි තව පොඩි චූටි දෙයක් තියෙන හැංගිච්ච දැන් මේ චිකන් කරියේ මොකද්ද කියනවනම් මේක අපේ කුකින් විත් චමත් පැහැදිලි කිරීමක් කරයි ඔන්න බලා ගන්න යාළුවනේ දැන් මෙහෙම අපි වතුර දාලා හැදුවට දැන් වතුර ගතිය බෙහෙන්නේ නැහැ සමහරක් වෙලාවට අර තෙල් ටික විතරක් වුණ උඩ ඇවිල්ලා වතුර පාට වෙනවනේ මෙහෙම දික්කම කරනකොට බාන වතුර කරේ මේ කාරික 3 5 ප්ලේව එක අල්ලලා තියෙනවා ඔතන ඔව් ඉතින් යාළුවනේ අපේ යාළුවන්ට පේන්නේ නැති දැන් මේකේ බ්‍රේව් එක ආව ප්‍රමාණයට වැඩිය මේ දැන් වතුර ටිකක් හිඳිලා තියෙනවා වතුර දාලා තියෙන ප්‍රමාණයට වඩා වතුර ටිකක් අඩු වුණා වගේම දැන් මේකේ හැන්දර ගත්තට පස්සේ මේකේ කිසිම වතුර ගතියක් පේන්නේ නැහැ දැන් පේනවා තනිකරම මේක බ්‍රේව් එකක් තියෙන්නේ කිසිම වතුර ගතියක් පේන්නේ නැහැ වතුර ටික බ්‍රේව් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේක තමයි මට්ටම හරිද මේක තමයි නියම චිකන් කරි එකක් වහ ගන්නවා නම් අනික මේ කොත්තු වල නොදයි මේක කොත්තුවට අනිවාර්යයෙන්ම රසට චිකන් කරියේ රස කොත්තුව පුරාම දුවන්න නම් මෙන්න මේ විදියට ඇල්ලතුර හොද්ද වගේ නැතුව මෙන්න මේ විදියට චිකන් කරිය එක හදා ගන්න ඕනේ. එතකොට අපි මේක මුලදී භාවිතා කරපු තෙල් එක තමයි අපේ යාළුවෝ ගොඩක් දැක්කා. මේ වගේ හොද්දක් දැක්කම කන්න බය අම්මෝ කොරෙස්ටරෝල් මේ වගේ ගොඩක් කන්නේ කොහොමද කාලා බවදාට ඉන්නේ කොහොමද? මේ මෙහෙමයි කියලා. දැන් අර මේකදී අර මේ තෙල්
එක දැක්කට මේක හිතකර විදියට හදාගන්න විදිය මුලින්දලා අපි යාළුවට දැන් මේ වීඩියෝ එක බලුවට පස්සේ යාළුවන්ට තේරෙනවා ඇති මේක කොහොමද හරියටම හදාගන්නේ. ඉතින් අපි අද ස්පෙෂලි අපි එකතු කරගත්තේ කුකින් විත් චමත් මේ බොහොමත්ම ස්තුතියන්ත වෙනවා චිකන් කරි එක හරියටම මේක හදාගන්න අපිට කියලා දුන්නට. ඒ වගේම ඩ්‍රේව් එකක් බලන්න මේක දැන් අපිට පහුදා තියලා ගියවත් ප්‍රශ්නයක් නැහැ නේ. ඔව් ඔව් ඉතින් අප කල් තියාගන්නත් පුළුවන් ඇත්තට මොකද මේක හරියට පැහිලා තියෙන්නේ. ඒකම ඒ වගේම තමයි මේක තියෙන වතුර ගතිය ඉවත් වෙලා සම්පූර්ණ මේක හොද්දක් හොද්දික බ්‍රේව් එක හරියටම හැදිලා තියෙන. ඒ වගේ තමයි මේ කෑලි හොදට තැම්බිලා තියෙන්නේ. අපිට තියලා හෙට වුණත් කන්න පුළුවන්. නැත්තම් අපි දන්නවා අපි දැන් හෝටල් වලින් කන්න ගියපුවාම අද වීප් එකද හෙට වීප් එකද දන්නෙත් නෑ. අපි කනවා ගෙනල්ලා රත් කරලා ගෙනත් බැරි අතට අල්ලපුවම රස්නේ අපිත් කනවා කාලා ඉදින් පවෝදාටම හරි. දැන් එහෙම වෙන්නේ නැති වෙන්න හරියටම පැටලෙන්නේ නැති වෙන්න වැඩේ කරගන්න හැටි තමයි අද අපි කියලා දුන්නේ. ඉතින් මේ ස්ටෙප් එකෙන් පස්සේ අපි යන්නේ අනිවාර්යෙන්ම මේ බ්‍රේව් එක අරගෙන කොත්තු රොටිය කොහොමද ගහන්නේ කියන එක. ඉතින් මේ වගේ බ්‍රේව් එකක් ගත්තම යාළුවනේ රෝස් පාන් තැටි පාන් නේද ඉදියාප ඕන දෙයක් කන්න පුළුවන් නේද කන්න පුළුවන් වෙන විදියට හදලා තියෙන්නේ. ඉතින් අපි අද ස්පෙෂලි කරන්න තියෙන්නේ දැන් අපි කරන්න යන්නේ මේ බ්‍රේව් එකත් අරගෙන කොහොමද කොත්තු රොටිය හදන්න කියන එක. ඉතින් අපි නතර වෙනවා සම්බෝලේ විදියට සම්බෝලේ ඉඳ අපි නතර වෙනවා මෙතනේ. ඉතින් අපේ යාළුවෝ පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාලා තියෙන්නේ ලින්ක් එක. ඒ වගේම තමයි කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන ලින්ක් එක. ඒකේ යන්න ගිහිල්ලා කුකින් විත් චමත් එකෙන් බලන්න හරියටම කොත්තු රොටිය හදන්නේ කොහොමද කියන එක. අපි එන අපි ඒ වීඩියෝ එකත් ඉන්නවා අමතක කරන්න එපා යාළුවෝනේ පල්ලෑන් ගිහිල්ලා බලන්න හරියටම කියලා දෙනවා. අරද ගොඩම විහිළුවෙන් තහළුවෙන් කියලා දෙනවා කොත්තු රොටිය කොහොමද හදන්න කියලා. අපි එනම් ඒ වීඩියෝ එකෙන් හම්බ වෙමු ඔක්කොටම. Thank you very much. ජය වේවා. මෙන්න අපේ චමත් විත් චමත් කුකින් විත් චමත්. ඕකේ බෝතා. ඕකේ චමත් not only ශ්‍රී ලංකා හරිද මුළු ලෝකෙ පුරාම ගිහිල්ලා කණ්ඩු කියලා දිරලා ඉතින් අද අපිත් එක්ක එකතු වුණා. අපි එනම් අර කිව්වා වගේම වෙලාව ගන්නෙ නෑ යාළුවනේ. අපි අර අනිත් එකෙන් ලින්ක් එකෙන් එන්න අපි මේ වීඩියෝ එකෙන් හම්බ වෙමු. Right now ඔක්කොටම Thank you very much. ජය වේවා. Yeah. ඉතින් යාළුවනේ කොහොමද අපි අර දැන් කලින් කතා කරපු චිකන් කරි එක එකතු කරලා අපි ගෝ අනිවාර්යෙන් කොත්තු රොටියක් ගන්නවා කියලා. ඉතින් මේ අද මම ලංකාවේ තියෙන හොඳම චිකන් කොත්තු රොටිය කන්න යන්නේ මගේ රත්තරන් යාළුවෝ ඔයගොල්ලෝ හින්දා බලන්න මට හම්බ වෙච්ච දේ. ඉතින් අපිට මේක මේ විදිහට හරියටම හදලා පිළිගන්නේ කවුද අනිවාර්යෙන්ම කුකින් විත් චමත් channel එක අපේ යාළුවා අනිවාර්යෙන්ම හදලා දුන්න කොත්තුවක්. ඇත්තටම මේක කෑම හදන එක කලාවක් නෑ. ඒක විගාසු අනිවාර්යෙන්ම ට්‍රැවල් තමත් මොකද මම ඒක ඇස් දෙකෙනම දැකපු නිසා යාළුවනේ මම අපි එහෙම කියන්නේ. ඉතින් වැඩි කතා කරන්න වෙලාවකුත් නෑ අනිවාර්යෙන්. දැන් මේක අපිට රස බලන්න තියෙන්නේ අනිවාර්යෙන්ම බලන්න දෙන්න එන්න බෑ පුදුම සුවදක් තියෙන්නේ. ඒ වගේම තමයි කෑම එකක් හදලා කෙනෙකුට පිළිගන්නනවා කියන උතුම් දේ හරිද ලෝකේ තියෙන උතුම්ම දෙයක්. ඉතින් මට අද ඒ අවස්ථාව හම්බුනේ ඒ අවස්ථාව උදව් කරලා දුන්නේ මගේ රත්තරන් ඔයගොල්ලෝ ඔය යාළුවෝ හරිද. ඉතින් ඒකට ගොඩක්ම බොහොමත්ම ස්තුතියි. ඉතින් ඉල්ලීමක් තියෙනවා ට්‍රැවල් කුකින් විත් චමත්ගෙන් මේක අනිවාර්යෙන් රස බලලා කොහොමද මේ කොත්තුවේ රස කියන එක කියන්න. ඉතින් මම කොත්තුවක් කනකොට සාමාන්‍යයෙන් පවුදාට ලොකු වැඩක් නැත්තම් තමයි අනිවාර්යෙන් මම කොත්තුවක් කන්න යන්නේ. එහෙම නැත්තම් ලොකේට පවුදා ලොකු වැඩක් තියෙනවා මම යන්නේ කොත්තුවක් කන්න. ඉතින් මොකද අද මට බොහොම විශ්වාසයෙන් බොහොම මේ වගේ ටේබල් එක ඉඳගෙන අතර මම කොත්තුවක් කන්න යන පළවෙනිම අවස්ථාව හරිද ජීවිතේ මගේ පළවෙනි අවස්ථාව අවුරුදු 30 ගණනක් ගියා. මේ අවස්ථාව මට ගන්න ඉතින් මෙතන කොත්තු වර්ග දෙකක් තියෙනවා. චීස් කොත්තු එක තියෙනවා. ඊට අමතරව ස්පෙෂලි චිකන් කොත්තු එකක් තියෙනවා. දෙකම ගොඩක් ලස්සනයි. කෝක් කන්නද කියලා හිතා ගන්න බෑ. හැබැයි මම නම් දෙකම කනවා. මම කන විදිය කුකින් විත් චමත් දන්නේ නැතුව ඇති. යන්න මගේ යාළුවෝ දන්නවා අපි කොහොමද කන්නේ කියන එක. හරි ඉතින් දැක්කනේ දාගත්ත විදිය. ගොනාට තනකොළ වගේ තමයි දාගත්තා. ඉතින් මේකෙන් ටිකක් දාගත්තා. හරි පොඩ්ඩක් හැලුණා. ඊට පස්සේ මේකනුත් එක අනිවාර්යෙන් අපි දාගන්නවා. මේ අවස්ථාවෙම කරලා දුන්නේ අනිවාර්යෙන්ම ට්‍රැවල් විත් චමත්ගේ ඐඩියා එක තමයි කොරෝනා තත්ත්වයෙන් ඔක්කොම අපි ඉඳුණාට පස්සේ ලංකාවෙ ඉන්න එයාගේ ෆෑන්ස් බේස් එකත් එක්කලා ඔක්කොමත් එක්කලා එකට එකතු වෙලා කැමරයක් අදලා අවුට්ඩෝ එක ගිහිල්ලා මේ වගේ විනෝද වෙන්න. ඉතින් රැදිලා ඉන්න අනිවාර්යෙන් අපිත් එක්කලම අපිට දැන් වැඩි කතා කරන්න විදියක් නැහැ. ඔන්න එහෙනම් රස බලන්න යන්නේ. කන්න කලින් කියන්නේ පුදුම රසක් තියෙන්නේ. තව පොඩ්ඩක් ඉඳ අපි කාලම් බලමු. යාළුවනේ බලාගෙන ඉන්න බැරුව ඇති. එහෙනම් අපි කන්න යන්න ඕන ඈ. හැම දෙයක්ම හරිම ගානට
ඕනම කරන විදිහට තියෙනවා මම ඒක ඔත්තුන්න කලින් කාලා නැහැ අතර අනිත් එක තමයි ගොඩක්ම විශ්වාසදායි මොකද මමම ළඟ හිටියා හැමදේම කරනකොට ඉතින් අපි හෝටල් එකේ කන කොත්තු වගේ නෙමෙයි ඒවා අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම ඔගට්ටේ අපේ යාළුවෝ cooking with චමත් channel එක follow කරන්න ගෙදරදීම ගෑම හදන හැටි අසම් මුල්ලක් නෑරම ඒ පිසෙත් පිළිවෙලටම කියලා දෙනවා ඒකේ තියෙන දේවල් අහංගල තියෙන දේවල් ඔක්කොම එළියට අරගෙන ලස්සනටම පැහැදිලිවම කියලා දෙනවා ඉතින් ගොඩක් අඩු වියදමකින් මේ වගේ රස කෑමක් හදාගන්න මේක ඇත්තටම කොත්තුවක් කියන්නේ number 1 tasty මං කනනේ මෙච්චර ඇත්තටම රස කොත්තුවක් මොකද ඉතින් මම කඩෙන් කන්න ගියා පුළුවන් තරම් අර low budget එකට අඩුවට තියෙන කොත්තුවක් තමයි මම කාලා ඉන්නේ ඉතින් මේ අවස්ථාව මගේ අත යාළුව උදා කරලා දුන්නට බොහොම ස්තුතියි අපි යන ඊළඟ එකෙන් හම්බෙමු thank you very much yeah.